අලුකඩකාරයෝ සතයක් ගෙවන්න ඇති බදු ගෙවන්න ඇති ලොකු ලොකු වෘත්තිකයන් පිරිසක් ඉන්නවා. මෙතෙක් කාලයක් සතයක්වත් ගෙවන්න ඇති. වාහන 3-4ක් තියෙන මිනිස්සු අන්න ඒ අය ඉලක්ක කර යුතුයි. ක්‍රමවේද ගොඩක් තියෙන මේක වෙනස් කරන්න. උත්තර නෑ අපිට මේ සමහර අය නම් වේදිකාවල් වල මේ අනවින පොඩි වින අදි උණියන් වලින් අර ධම්මික පැණියෙන් රට හදන්න පුළුවන් කියලා කියනවා. අපි නම් ඒවත් දන්නේ නෑ. ඒ නිසා අපි මේ බොරු කියන්න ලෑස්තිත් නෑ. ඒ කියන්නේ ඒකයි අපි කිව්වේ මේ ජනප්‍රිය සටන් පාඨ වලින් මේවා දන්න පුළුවන් නම් ලේසි. මේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසක් ඇති වෙන්න ඕනේ. මේක ගැඹුරු ප්‍රශ්නයක්. අපි බංකොලොත් උනේ එකපාරයි. සමහර රටවල් 3-4 පාරක් බංකොලොත් වෙලා තියෙනවා. අපි එතෙන්ට යා යුතු නැහැ. හැබැයි වේදනාව සමානුපාතිකව බෙදී යන්න. එතකොට බර උහුලන්න පුළුවන්. හරි, එතනයි අපේ තියෙන වෙනස. අපි හිතනවා මේක හරියාකාරව IMF එක කියනවා අපේ මේ බදු ආදායම, අපේ ජාතික ආදායම, රාජ්‍ය ආදායම අපේ දළදේශීය ප්‍රතිශතයෙන් 15%ක් විය යුතුයි කියලා. මේ අවුරුදු එක තුළ ඒ 15% කොහෙන්ද ගන්න කියලා කියන්නේ IMF එක කියන්නේ නෑනේ. අහවල් ආයෙත් ගන්න මේ විදියට ගන්න කියලා. ඒක අපට හදා ගන්න පුළුවන්. ඔතන තමයි පවතින රජය අපි අතර තියෙන වෙනස. එතකොට ඒ කාටද ඒ පටි පොඩ බුරුල් කරගන්න දෙන්න ඕනේ? කාටද තවත් තද කරන්න? තව කට්ටියක් ඉන්නවා පටි තද කරන්න ඕනේ. මේකෙන් කෝටි ගණක් උපයන ජාවාරම්කරුවෝ, කළුකඩකාරයෝ සතයක් ගෙවන්න ඇති, බදු ගෙවන්න ඇති ලොකු ලොකු වෘත්තිකයන් පිරිසක් ඉන්නවා. මෙතෙක් කාලයක් සතයක්වත් ගෙවන්න ඇති. වාහන 3-4ක් තියෙන මිනිස්සු අන්න ඒ අය ඉලක්ක කර යුතුයි. ක්‍රමවේද ගොඩක් තියෙන මේක වෙනස් කරන්න. අපිට එක එක්කෙනාගේ බලපෑම් වලට යටත් වෙන්නේ නැතුව කෙලින් වැඩ කරන්න පුළුවන් නම් මේ රට වෙනස් කරන්න පුළුවන්. ඒකයි අපි හිතන්නේ පටිතද කරගන්න ඕනේ නැහැ එහෙම. හැබැයි පටි තද කර ගන්න ඕනේ කණ්ඩායමක් ඉන්නවා. ඒක එයාගේ පටි නම් තද කරනවා අනිවාර්යයෙන්.